විශේෂෙන් අපි දැක්කා පෞගේ කාල පරිච්ෂේදය පුරාවටම රංජන් රාමණයක මහත්මය උසාවීට අපහස කරමින් උසාවි විනිශ්ෂකාරවරු විවේශනය කරමින් නීතිඥවරු විවේශනය කරමින් නොෙක් ආකාරය ක්‍රියාකරම්වල යෙදෙනවා. ඔහුට මේ සම්බන්ධව ශ්‍රේෂ්ාධිකරය තවදුරට නඩුවත්තින අවස්ථාවක මුහු නැවත වතාවක් මෙ පාර්ලිමේන්තු විසිරීමට දාළ ගැසට පත්‍රය අවලංකිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නඩුවට අදාළව මිනිශ්්‍රකාරලු තුනක් ඔවුන්ට පක්ෂවත් දෙකක් අනෙක් අයට පක්ෂවත් වශයෙන් ප්‍රකාශය නිකුත් කරනවා. ඇති ඒකම ඒ ප්‍රකාශය සිදදුන් සැනින් විපක්ෂණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මය ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරුන්ට ඒ ආකාරයට නඩු තීන්දු ගැන ප්‍රකාශයට පත් කරන්න එපා කියලා. ඒ මෙතන තියෙන මේ රංජන් රාමනායකට හුදු කරන විරුද්ධව කර පැමිල්ලක් විතරක් නෙමෙයි මේක විශාල කුමන්ත්‍රණයක් අපිට පේන්න තියෙනවා. ඒ තමයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිශ්‍රකාරවරුන් සත්‍ය අදාළව යම් ආකාරයේ පක්ෂග්‍රාහීව ඒ අයව තමන්ට නතු කරගන්න පුළුවන් කියනවාගේ යම් කුමන්ත්‍රණයක් පේන්න තියෙනවා. දැන් කුමන්ත්‍රණය තමයි රංජන් රාමනායක නිකන් ඔහුගේ ස්වභාවය තමයි ඕන දෙයක් කටපැද දෙඩවීම. ඔහු සහ නිරායාසින් රූපවාහිනී නාලිකාව තුළ අපිට පේන්න තියෙන ඔහු යම් ප්‍රකාශයක් කිරීමක් අපිට පේන්න තියෙනවා. ඉතින් මේ ප්‍රකාශය පිටු පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊට පස්සේ ෂණයකින් කියනවා තවදුරටත් කතා කරන්න එපා. මේක නවත්තන්න. ඒ නිසා මේක සුවිශේෂී සිද්ධියක්. රංජන රාමනායක මහත්තයා උසාවියට අපහාස කිරීම ඒ කරන ක්‍රියාවල් සම්බන්ධයෙන් අපිට පුදුමයක් නැහැ. නමුත් මේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් වෙනවා යයි කියන කරුණ පිටිපස්සේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. මේ විනිශ්චකාරවරුන්ට ශ්‍රේෂ්ඨාධික විනිශ්චකාරවරුන්ට ඉතාමත් සුදුසු නෑ මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් වීම. යම් ආකාරයේ මේ කුමන්ත්‍රණයට අදාළව කුමන්ත්‍රණ හවුල්කරු රනිල් වික්‍රමසිංහ මහත්තයද රංජන රාමනායක මහත්මයද එහෙමනම් තවදුරටත් මෙම නඩුවට අදාළව විනිශ්චකාරවරුන්ට අදාළව යම් ආකාරයේ කුමන්ත්‍රණයක් දියත් වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ විමර්ශනය කරන්න කියන කාරණය තමයි අපි අද පොලිස් සහන මැදිරියෙන් ඉල්ලීම කරේ. විශේෂයෙන්ම රංජන් රාමනායක කියන පුද්ගලය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. අපි දැක්ක අර දුමින්ද සිල්වා මහත්මයාගේ නඩුව සම්බන්ධයෙන් නඩු තීන්දුව දෙන්න ඉස්සෙල්ලා දවසේ ඔහු ප්‍රකාශයට පත් කරන නඩු තීන්දුව. ඉතින් මේවා දිගින් දිගටම ඔහුගේ කටපත දෙඩීම් අම්බරු ප්‍රකාශ අපි පුදුමයට පත් වෙන්නේ නැහැ. නමුත් මේ ජාතික වැදගත්කමකින් යුක්ත ජනතාවට ඡන්දයක් ලැබෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් නඩු තීන්දුවක් නිකුත් කරන් තියෙන අවස්ථාවක එහි විනිශ්චකාරවරුන්ට අදාළව මේ කරන ප්‍රකාශ මෙය කුමන්ත්‍රණයක්.